සුදුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. කොරෝනා රෝග මර්ධනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳ නැවත සලකා බලන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් ඉල්ලීමක් කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ බව කියා සිටියේ. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්වීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මේ අතර අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ගෙවුණු දිනේ කොරෝනා ආසාදිතින් 3182 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 9 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින්. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 465,949ක් දක්වා ඉහළ ගියා. මේ වන විට රෝගීන් වාර්තා වීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් එහිදී ක්‍රියා සිටියේ. පවතින තත්ත්වය අනුව පාසල් විවෘත කිරීමේ සූදානමක් නැති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කළා. මේ අතර මෙරට කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ගෙවුණු දිනේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 320,283ක්. ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 93,174ක් සහ දෙවැනි මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 227,109ක් ලබා දී අවසන්. කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ලෑන් දිස්ත්‍රික්කවල අවුරුදු 20-30 අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබා දීම අගත් ක්‍රියාත්මකයි. ඒ අඩතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාර මහාදේවී උද්‍යානය දියතු වෙන පනාගොඩ යුද හමුදා කඳුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදී එන්නත් ලබා දීම සිදු කෙරේ. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.